විවර්ජන කරගෙන යනවා. ඒවට උත්තර සමහරේ වට හම් වෙනවා, සමහරේ වට හම් වෙන්නේ නැහැ. මේ මැතිවරණ රැකෙන තවත් වෙනවනේ ඒවට. ඒවට කොහොමද දෙන්න වෙනවනේ මේ ආණ්ඩුවක් හැටියට. ඔය ඇත්තටම වෘත්ති සමිති ව්‍යාපාරය මේ සමහර වෘත්ති සමිති ස්වාධීනව තමන්ට අනන්‍ය වූ කාරණා ඉදිරිපත් කරමින් ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවා අපිට පේනවා. ඒ ඇයට දේශපාලන පක්ෂ න්‍යාය පත්‍රයක් නැතිඳ ඇයත් එක්ක සාකච්ඡා කරන්න පහසුයි. ඇයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒගොල්ලොන්ගේ ඉල්ලීම් වලට අපට බාධාවක් වෙන්නේ රටේ තියෙන මූල්‍ය தත්ත්වේ. නමුත් සමහර වෘත්ති සමිති තමන්ගේ පක්ෂ දේශපාලනය මූලික කරගෙන ඒක ඉස්සරහට දාගෙන කඩාකප්පල්කාරී කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. රටේ ගැටුම් හදන. ඒකට උත්තරයක් නැහැ. ඒකට උත්තරයක් තියෙන්න බෑනේ. ඒකට ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉෂ්ට වෙන්න ඕනේ. එහෙම නැහැ. දැන් මම දැක්කනේ අනුරු කුමාර දිසානායක කියනවා, සුනිල් හඳුන්නෙත් කියනවා, අපේ ගුරු සංගම් වල ජේපී නායකයා කියනවා තව පොය තුනකින් ආණ්ඩුව අපේ කියලා. යකෝ පොය තුනකින් ආණ්ඩුව අපේ නම් මොන බම්බුවකට තමන්ගේ මිනිස්සු පාරට බස්සන්නේ? පොය තුන ඉවර නැන් පස්සේ තමන්ගේ ඉල්ලීම් ගන්න පුළුවන්. පඩිය වැඩි කරගන්න පුළුවන් 20000කින්. පඩි වැඩි කරගන්න පුළුවන් 50000කින්. තමන්ගේ ආණ්ඩුව ඔය කියන විදියට. පොය තුනක් ඉවසන්න බැරිද? හැමතේ මැරෙනවද පොය තුනක්? ඉතින් පොය තුනකින් තමන්ගේ ආණ්ඩුව නම් ඉවසන එකනේ තියෙන්නේ. ඉවසන්නේ නැතුව මේ රට බාහිර ගත්ත රට ගොඩ ගත්ත රට අමාරුවේ කළමනාකරණය කරන නායකයයි රටයි ජනතාවයි අමාරු දාන තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඔය විවිධ චෝදනා විවිධ අයට තියෙනවා. අපි දැක්කනේ පාර්ලිමේන්තුවේ වසන් සමරසිංහ ගැන පාර්ලිමේන්තුවේ විවිධ හෙළිදරව් කිරීම කරා. වෘත්ති සමිති ව්‍යාපාරය ඇතුලේ විවිධ චෝදනා වලට අදාළව. ඉතින් ඒ පැමිණිලි තියෙනවා නම් චෝදනා තියෙනවා නම් ඒවා විභාග කරන එක ආණ්ඩුවක් විදිහට වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ ආයතන තියෙන්නේ තාරාතිරම නොබලා පක්ෂපාත නොබලා ඒවා විභාග කරන්න. ඒ විභාගයන් ඇතුලේ තමයි හරිද වැරදිද වැරදිකරුවන්ද නැද්ද කියන කාරණේ ඔප්පු වෙන්නේ. මේ සමාජ මාධ්‍යයක අද වාර්තා කරන තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය. ඉතින් මේ මාසේ කරන සමීක්ෂණය ගනුව සජපේයි ජාතික ජන බල වේගී කරට කර ඉන්නවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රදාන වේ. ඔව්. ඔය සෞඛ්‍ය ප්‍රතිපත්ති කියන ආයතනය දැන් සෞඛ්‍ය ප්‍රතිපත්තිනේ හෙල්ත් පොලිසිනේ. හෙල්ත් පොලිසිය එකයි මේ ජනාධිපතිවරණයයි සජිත් ප්‍රේමදාස අනුකුමාර සානාගේ රනිල් වික්‍රමසිංහගේ මොකද්ද කියන්නේ ඍජු සම්බන්ධය තියෙන. මොකද ඍජු සම්බන්ධය? රටේ මේ වගේ ජනමතය නිරීක්ෂණය කරන විමර්ශන කරන ආයතන වෙනම තියෙනවා. ලෝකයේ තියෙනවා. ඒ අයගේ වැඩක් තමයි ඒක. ඉතින් රාජ්‍ය ආයතනත් තියෙන මේක කරන. ඒකේ ඍජුව ඒගොල්ලෝනේ එහෙම වගකීමක් තියෙනවා රටේ තත්ත්වය නිරීක්ෂණය කරන්න, පරීක්ෂා කරන්න, තත්ත්වය වාර්තා කරන්න. එහෙම නැතිකො මේකේ නම වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ බොරුව නොකර ඉන්න ඕන. දෙකම කරන්නේ නැහැ. ඉතින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන කියලා නමක් හදාගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කොහෙන්ද මේවට සල්ලි එන්නේ කියන කාරණේත් හොයලා බලන්න ඕන. අපි ඒක ආණ්ඩුවටත් කිව්වා. ඒගොල්ලෝ ඉතින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව අරය වැඩි, මෙයා වැඩි, මෙයා වැඩි කියලා කියනවා. නමුත් අපි දන්නවා ගියේ දැන් සති දෙකකට කලින් ආපු වාර්තාවේ මේ රටේ ඔය කියන චන්ද්‍ර ඉදිරිපත් වෙන නායකයන්ගේ මතේ කුමක්ද කියලා. ඉතින් තව සති දෙකකින් මතයට වෙන්නේ මොකද්ද කියන එකත් අපි දන්නවා. මාසකින් වෙන්නේ මොකද්ද කියන එකත් අපි දන්නවා. ඒකින්ද අපි ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණ ලෑස්ති කුමන්ත්‍රණ කරන්න නැතුව විවිධාය දාලා නඩු දාන්න නැතුව චන්ද්‍ර ඉදිරිපත් වෙන කියලා තමයි අපි ওই නායකයන්ට කියන්නේ. ඔය විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා. දැන් බලන්නකෝ ඔය කියන ජාතික ජන බලවේගය. රටේ බලා සභා ක්‍රමය ගැන හරිනි කියන්නේ එකක්. අනුර කියන්නේ එකක්. ලාල්කාන්තෙන් ඇහුවොත් තව එකක් කියන්නේ. ආර්ථිකය ගැන සුනිල් හඳුන්නෙත් එකක් කියනවා. ඊළඟට තව මන්ත්‍රීවරයෙක් තව එකක් ඇවිල්ලා කියනවා. සතියකින් කටවහනවා. ඊට පස්සේ අර ඒවා කිව්වම බය ඊළඟ සතිය ඇවිල්ලා කියනවා මම මෙහෙම එකක් කිව්වේ නැහැ කියලා. අර ආර්ථික ගැන කියපුවා දැක්කනේ අපි පළවත්ත ගැන කියපුවා. ඊළඟට මේ 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 මිනරන් වලින් මේ ග්‍රැෆයිට් හදනවා කියපුවා. ඉතින් ඒකින්ද මේ වගේ හුඟක් මත අවුල් මේ පක්ෂය ඇතුලේ තියෙනවා. JVP එකේ මත කීයක් තිබුණාද? මේ මතවලට අනුවනේ විමල් එළිය ඉන්නේ. අනිත් මිනිහා කැනඩාවට යන්නේ. ඉතින් ඒ වගේ නායකයා එළියට දාන්නේ. විජේවීරගේ බිරිඳ තාම චෝදනා කරන්නේ දරුවයි. ඉතින් ඒගොල්ලොන්ගෙන් ගත්තේ වත්කම් විජේවීරගේ වත්කම් කෝ කියලා අහන්නේ. ඒක නිසා දැන් මේ සමගි ජන බලවේග ගත්තත් එහෙම. ඇහුවොත් එහෙම කවුද අපේ සරත් පොන්සේක මහත්මයාගෙන් එක මතයක් තියෙනවා. ඊළඟට හර්ෂගේ තව මතයක් ආර්ථික ගැන. ඊළඟට සජිත්ගේ තව මතයක්. ඉතින් මේ වගේ විවිධ මත තියෙනවා. ජාතික ඔය මේ පොහට්ටුව ගත්තත් එහෙමයි.
විවිධායක විවිධ මත තියෙනවා. නමුත් නායකයෝ විදියට මම හිතන්නේ හරි පැහැදිලිව තීරණයක ඉන්නවා. රටට මොකද්ද උනේ? ඒ වෙච්ච වෙලාවේ රටේ අර්බුදය ඇති වෙච්ච වෙලාවේ කාටද මේක දුන්නේ? කවුද මේක ගත්තේ? ඒ ගැනීම තුල කවුද වගකීම ඉෂ්ට කරේ? ඒ නායකයාට මේක ඉස්සරහට අරගෙන යන්න ඕනද දෙන්න ඕනද නැද්ද කියන කාරණේ. කින්ද ඔය එක එක්කෙනා පොඩි පොඩි ඉතින් දැන් මොන හරි කියන්නත් එපැයි. නැත්නම් දේශපාලනයකුත් නැහෙනේ. සේරම එකතු වෙලා රනිල්ට අතවනවනවා හිටියොත් එහෙම ඒගොල්ලොන්ගේ ඉදිරි දේශපාලනය අනාගත දේශපාලනය ප්‍රශ්නයක් නේ. කින්ද ඉතින් විවිධ මත කියනවා. ඒව එච්චර ගණන් ගන්න ඕනේ. කිසිසේත්ම කිසිම දේශපාලන පක්ෂයකට රනිල් වික්‍රමසිංහයන් එකතු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහයන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. හැබැයි ජනාධිපති වර්ණයේදී පුළුල්ම සන්ධානය හැදෙනවා. හැමෝම එකඟයි මේ කණ්ඩායමට එකතු වෙන්න. දැනටත් සෑහෙන පිරිසක් උතුර එකතු වෙලා තියෙනවා, නැගෙනහිර එකතු වෙලා තියෙනවා, වතුකර එකතු වෙලා තියෙනවා. එතකොට දකුණේ කියන්නේ ඒ තුන ගැත්ත මනි සේරම දකුණ කියලා ගත්තොත් ඒකෙද අතිවිශාල බහුතරයේ සහයෝගය පළ කරමින් ඉන්නවා. ඉතින් ඉදිරි මාසයේ දෙක තුල පළල්ම සන්ධානය හැදුනාන් පස්සේ ඒකේ පොදු අපේක්ෂකයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඔව් ඒක දැම්මොත්නේ. ඉතින් එහෙම හිතන්න පුළුවන්. නමුත් අපි දන්නවා කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ කියලා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.